සුබදවසක් ප්‍රාර්ථනා කරමින් මම ඔයාලගේ ස්පෝකන් ලෙසන් 1 ඒ කියන්නේ අපි ග්‍රැමර් ලෙසන් 1 පටන් ගත්තා වගේම ස්පෝකන් ලෙසන් 1 එකත් මම පටන් ගන්නම තමයි යන්නේ. මම ග්‍රැමර් පටන් ගත්තේ මුලින් ඉඳලා. ඒ වගේම ස්පෝකනුත් මම මුලින් ඉඳලා පටන් ගන්නවා. ඔයාලා බලයි කොහොමද ස්පෝකන් මුලින් ඉඳලා පටන් ගන්න කියලා. පුළුවන්. කොහොමද? බලන්න ඔයා කාට එක්ක හරි කතා කරන්න ගියන් පස්සේ ඉස්සෙල්ලම කියන උදේට නම් good morning, දවල්ට good afternoon, හවසට good evening, ඒ වගේම good night කියන එකක් පාවිච්චි කරනවා. ඉතින් මට හිතුණා spoken english වලට පළවෙනි පාඩම විදිහට මේක දෙන්න ඕන කියලා. ඒකට හේතුව තමයි මේ good morning, good afternoon, good evening, good night පාවිච්චි කරනකොට ගොඩක් අයගේ අතින් වැරදි සිද්ධ වෙනවා. ඒක නිසා මට හිතුණා මගේ spoken lesson 1 විදිහට මේක ඔයාලට හඳුන්වලා දුන්නොත් ලොකු වැදගත්කමක් තියෙනවා කියලා. ඉතින් බලමු. good morning මේක පාවිච්චි කරන කාලපරාසය ගොඩක් අය දන්නේ නැහැ. good morning කියන්නේ සුබ උදෑසනක් වේවා. මේක පාවිච්චි කරන්නේ මැදියම් රැ 12 පව් වෙලා මධ්‍යාහන දහවල් 12 වෙනකම්. එහෙනම් කොහොම මොන වෙලාවටද අපි good morning පාවිච්චි කරන්නේ? මැදියම් රැ 12 පව් වෙලා මධ්‍යාහන දහවල් 12 වෙනකම් අපිට කියන්න පුළුවන් good morning කියලා. ඒ වගේම good afternoon පාවිච්චි කරන්නේ මධ්‍යාහන 12 පසු ඉමස් සමග සවස 4 වෙනකම්. සමහර අය 3 වෙනකුණුත් පාවිච්චි කරනවා. නමුත් හරිම කාලපරාසය තමයි මධ්‍යාහන 12 පසු ඉමස් සමග සවස 4 වෙනකම් good afternoon පාවිච්චි කිරීම. ඒ වගේම good evening. ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ good evening කියන එක පාවිච්චි කරන්නේ සවස 4 සිට 6 වෙනකම් කියලා. ඉතින් පස්සේ good night නෑ යාළුවනේ. වැරදි. good evening කියලා පාවිච්චි කරන්න පුළුවන් සවස 4 සිට මැදියම් රැ 12 වෙනතෙක්. ඒ වගේම good night පාවිච්චි කරන්න පුළුවන් සවස 4 සිට මැදියම් රැ 12 වෙනතෙක්. එතකොට මොකද්ද මේකේ වෙනස? මේකේ වෙනස තමයි good evening කියන්නේ සවස 4ත් 12ත් අතර හමු වීමකදී good night පාවිච්චි කරන්නේ සවස 4ත් 12ත් අතර සමු ගැනීමකදී බව අමතක කරන්න එපා. එහෙනම් මොන වෙලාවටද අපි good evening පාවිච්චි කරන්නේ? සවස 4 සිට මැදියම් රැ 12 වෙනතෙක් හමු වීමකදී good evening සමු ගැනීමකදී good night. ඔන්න අපි හිතමු හතරමාරට කවුරු හම්බ වෙනවා කියලා. එයාට good evening කියන්න. ඔයාලා දෙන්න කතා කරලා වෙන් වෙලා යනවා නම් එයාට කියන්න good night කියලා. ඔයාලා බලයි හවසට කොහොමද මේ good night වෙන්නේ? හවසට නෙවෙයි අපි මේ good night කියලා කිව්වේ. අපෙන් වෙන් වෙලා යන යාළුවා නැත්නම් අපේ හිතවතාට එළඹෙන ඉදිරි රාත්‍රිය සුබ වෙන්න කියලා අනාගත ප්‍රාර්ථනාවක් තමයි එතන කරන්නේ. මතක තියාගන්න එහෙනම් උන රෑ 8ට විතර වට කෝල් එකක් එනවා. හම් වීමක් නිසා good evening සමු ගැනීමක් නම් එතෙන්දී අපි පාවිච්චි කරනවා good night කියලා. එහෙනම් තව දෙයක් තමයි මට ගොඩක් අය ගෙන් ඇහිලා තියෙනවා good morning කිව්වන් පස්සේ සමහර අය morning කියලා පාවිච්චි කරනවා. මේක පාවිච්චි කරන්න එපා. කාට හරි අපි උදේට good morning කියලා පාවිච්චි කරන්නේ මේ ලැබිච්ච උදෑසන සුබ වෙන්න කියලා ප්‍රාර්ථනාවක්. ඉතින් කාට හරි good morning කිව්වන් එයා morning කියලා නිකම් උදෑසනක් කියලා කියනවා. ඉතින් ඕක කොයිතරම් අප්‍රසන්නද බලන්න එහෙම පාවිච්චි කරන්න එපා. good morning කිව්ව කාට හරි good morning කියන්නේ නැත්නම් very good morning කියලා පාවිච්චි කරන්න බලන්න කොච්චර ලස්සනද කියලා. very good morning, very good afternoon, very good evening, very good night. ඒ කියන්නේ සුබම උදෑසනක් කියන එක තමයි very good morning කියලා කියන්නේ. good morning. morning. good morning. good morning. morning. good morning. good morning. morning. good morning. ඒ වගේම සමහර වෙලාවට මට ඇහිලා තිනු සමහර අය good morning කිව්වන් පස්සේ morning කියලා පාවිච්චි කරනවා. morning කියලා එහෙම පාවිච්චි කරන්න යන්න එපා. හැබැයි යම් තැනකදී අපිට තියෙනවා morning කියන එක පාවිච්චි කරන්න පුළුවන් තැනක්. good morning කිව්වම morning. මේ මොන වගේ අවස්ථාවද? morning කියලා වචන දෙකක් තියෙනවා. එකක් තමයි morning morning, අනිත් එක mourning morning. ඒ කියන්නේ දුක, ශෝකය, සන්තාපය. ඒ කියන්නේ අපි හිතමු ඔයාලා ගෙදර මලගයක් වෙලා ඔයා ලොකු ප්‍රශ්නයක් උඩ ඉන්නේ. ඔයා කොහේයි ගියාට පස්සේ යාළුවෙක් ඔයාට කියනවා good morning කියලා. ඔයාට හදවතට අවංකව මලගෙදරක් ගෙදර තිබිද්දී අරයා good morning කිව්වන් ඔයා කොහොමද එයාට good morning කියන්නේ? නෑ ඒ වෙලාවට ඔයා පාවිච්චි කරනවා morning කියලා. ඒ morning කියලා පාවිච්චි කරන්නේ morning morning නෙවෙයි morning morning. බලන්න මේක කෙනෙක් good morning කියලා භාෂාව දන්න කෙනෙකුට morning කියලා කිව්වොත් අර පුද්ගලයා තරාතිරමින් මොන තරමින් වුණත් එයාට යම් ප්‍රශ්නයක් එතෙන්දී යම් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි මම කියන්නේ භාෂාව දන්න අය ඉස්සරහා ඔයා ගොඩක් අසරණ වෙන්න පුළුවන් මේ භාෂාව වැරදියට පාවිච්චි. ඒ කියන්නේ දුක්, ශෝකය, සන්තාපය වගේ අවස්ථාවක් එයාට හේතු ගන්නවා. ඒක නිසා මෙන්න මේ ටික හරියට පාවිච්චි කරන්න යාළුවනේ. මොකද මේ ටික වැරදුවොත් ඔයා කොයිතරම් නිලතලයක හිටියත් ඔයාව අසරණ වෙන්න පුළුවන් භාෂාව දන්න අය ඉදිරියේ. එහෙනම් මම පාවිච්චි කරන මම ඔයාලව අසරණ වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඔයාලා මේ පාඩම් ලස්සනට ඔයාලා හමුවට අරගෙන මම ඉදිරියේදීත් ඔයාලා හමුවට පැමිණෙනවා. එහෙනම් ඒ වගේම මම ඔයාලට කියනවා මගේ YouTube channel එක අදම subscribe කරගන්න කියලා. ඉතින් සුබ දවසක්. have a nice day you all. may god bless you. may the triple gem bless you. and may lord buddha bless you.